හයි කොහොමද ඔයාලට අද අපි මේ යන්නේ කොහෙද කියලා බලන්නකෝ ඔයාලට දැන් ඈතින් පේනව ඇති අද අපි යන්නේ කඩුවෙල තියෙන මහමෙවුනාව භාවනා අසපුවට පන්සල ගැන විස්තර ටිකක් කියන්නම් මේ විහාරය පිහිටලා තියෙන්නේ කඩුවෙල ප්‍රදේශයේ කොළඹ අවිස්සාවේල ප්‍රධාන මාර්ගයට මුහුණලා එතකොට මේ පන්සල ඉදි කරන්න මූලික වෙලා තියෙන්නේ අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ වර්ෂ 2005 මාර්තු 25 වෙනිදා තමයි මේ පන්සල ඉදි කිරීම ආරම්භ කරලා තියෙන්නේ හරිම ලස්සනයි මේ පන්සල නිර්මාණය කරන්න මූලික වෙලා තියෙන්නේ මියන්මාරේ කාම්බෝජයේ අන්නේ වගේ රටවල් වල තියෙන කලාව මං හිතන්නේ වෙනත් පන්සල් වල වගේ නෙමෙයි බුදු පිළිම හැයි හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ වෙනස්ම අලුත් කලාවකින් පේනව නේද බලන්නකෝ මේ පන්සලේ චෛත්‍ය ළඟට ගිහාම කොළඹ අවට නෙළුම් කුළුණ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් ප්‍රධාන නගරයක් ආසන්නව පිහිටලා තිබුණට හරිම ලස්සන නිස්කලංක නිදහස් තැනක් විදිහට මේ පන්සල හඳුන්වන්න පුළුවන් ඉතින් අපි කෑම කාලා ගිය තැනක් තමයි ඔයාලට පෙන්වන්න හිතුවේ. මේ සුපර් මාකට් එකක් තියෙන්නේ ආසන්නවමයි. මෙතන ලස්සන ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකක් තිබුණා විකුණන්න. ඉතින් මම ඒ ටිකේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඔයාලටත් පෙන්වන්න කියලා හිතාගෙන. ඔන්න ඉතින් අපි ඊළඟට ගියේ නවගමුව දේවාලයට. ඔයාලා දන්නවනේ
පත්තිනි මෑණියන්ගේ ප්‍රධාන දේවස්ථානයේ විදිහට තමයි මේ නවගමුව පත්තිනි දේවාලය හඳුන්වන්නේ. එතකොට කොළඹ අවිස්සාවේල්ල පැරණි මාර්ගයේ කැලණි ගම් මිටියාවතේ තමයි මේ නවගමුව දේවාලය පිහිටලා තියෙන්නේ. මේ දේවාලය ඉදිකරලා තියෙන්නේ ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරස්ථාන භූමියේ. අතීතයේ ගජබාහු රජතුමා තමයි මේ දේවාලය ඉදිකලා කියලා සඳහන් වෙන්නේ. ඉතින් යාළුවනේ, අදට මං ගිහින් එන්නම්. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම බුදු සරණයි.